උපතින දරුවෝ උපත් ප්‍රමාණය අඩු කරදි දරුවන් ඉපදීම අඩු වෙලා තියෙනවද වැඩි වෙලා තියෙනවද ආණ්ඩුව කියන විදිහට දරුවෙක් උපදිනකොටම මොලේ අඩු බර අඩු මෙතන වෛද්‍යවරුත් ඉන්න අපේ සේනාරත්න වෛද්‍යවරු ඉන්නේ දන්නවද 126ක් දරුවෝ උපදින්නේම බර අඩුව ඒ කියන්නේ අම්මලගෙන් 126ක් ළමයි ලැබෙන අම්මලගෙන් 126ක් මන්ද අර්ධ මන්ද පෝෂණය පෙළන ජාතිය අපෝට පත් වෙලා තියෙන්නේ අපි යටතේද එතුමයි එකට වගේ කියන්නේ ඊළඟට කොරවීම කුරුවීම මිදවීම මේ ආණ්ඩුව යටතේ වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද මේ ආණ්ඩුව යටතේ වැඩි වෙලා තියෙනවා ලෙඩ රෝග හැදීම වසංගත රෝග නෙමෙයි රටේ ලෙඩ රෝග හැදීම වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද අද රටේ වකුගඩු රෝගයේ මියගිය ප්‍රමාණය ලක්ෂ 2යි තවත් ලක්ෂ 5ක්වත් ඉන්නවා වකුගඩු රෝගයෙන් මරණයට දින දෙනෙමි ආණ්ඩුව ප්‍රතික්‍රමයේ දුවද කිසිම ප්‍රතික්‍රමයක් යෙදුවේ නැහැ විශේෂම රජරට ගොවි කලාපයේ මේකට ධර්ම විදියට මුහුණ දෙලා තියෙනවා අපේ පළාත්වලත් වකුගඩු රෝගින් වැඩි වෙලා තියෙනවා මොකද්ද වකුගඩු රෝගයට හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් දීලා මේ ආණ්ඩුවට කිව්වා කරුණු 15කින් යුක්ත වැඩසටහනක් දියත් කරන්නයි කියලා. එකක් තමයි රූපවාහිනියේ කෘමිනාශක අඩුවෙන් පාවිච්චි කරන්නත් භයානක කෘමිනාශක තහනම් කරන්නත් මේ ආණ්ඩුවට කියා හිටියා. ඒ වගේම රජය ගෙනාපු කුණු ගොඩවල් ජාතිය ධනය බිලියන 50ක් වාර්ෂික වියදම් කළා මේගොල්ලෝ පොහොර සහනාධාරයක් දුන්නා. පට්ටපල් බොරුවක්. අපි දන්නවා පොහොර ගන්නේ කොහේද? තෙල් වලවල් ගොඩ දාන තැන් වල තමයි නයිට්‍රජන් පොටෑෂ් තියෙන්නේ. ඒ කුඩු කොටවල් වීසි කරන්න මුදුපත් කරන්න බැරුව තියෙන්නේ. මේගොල්ලා බිලියන 50 සාක්කුවේ දාගෙන ඒ කුඩු කොටවල් අපේ කුඹුරට ගෙනත් දැම්ම මොකද්ද උනේ? අද පරම්පරා ගානකට අපේ කුඹුරු විසයලා විසවලා අපේ ජලය විසවලා ප්‍රතිඵලය මොකද්ද? අවුරුද්දකට රටේ 15,000 පිළිකා රෝගෙන් මැරෙනවා. කවුද මේකට වග කියන්න ඕන? මහින්ද රාජපක්ෂ මහත්තයාට තව සැරයක් අවුරුදු 8කට ඡන්දෙ දුන්නොත් 50,000 පිළිකා රෝගින් වැඩි වෙලයි මේ රටේ ගමන නවතින්නේ කියලා අපි කියන්නට ඕන. එහෙනම් රෝග වැඩි වෙලා මිනිස්සු ලෙඩ වෙලා මන්ද ඒ වගේම අපේ රටේ සංවර්ධනයේ බොරුවක් අනාගතයට කිසිම සුරක්ෂිතභාවයක් සංවර්ධනය වෙලා තිනෝ පවුලේ පවුල් සංස්ථා සංවර්ධනය වෙලා තිනෝ මේ බේරුවල සංචාරක කලාපය අද අපි අහනවා බේරුවල මෙතන ඉන්නවනම් එක සංචාරක කර්මාන්තය කරන කෙනෙක් අද වෙනකොට මේ මාසේ සංචාරකෝ කී දහහක් ඉන්න ඕනද රටට ආදර ඇති ආදරණීය තාත්තා මෝසන් වැසි අල්ලලා ගොවිය ගොවිතැන් ගන්න කාලේ අල්ලලා ඒ විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තේ ස්වර්ණමය අවදි අල්ලලා මාස ගාණක් දැන් ඡන්දයක් දියත් කළා තියෙනවා සංචාරකෝ එන එක 75%කින් අඩු වෙලා අද බලන්න බේරුවල හෝටල්වල මහාපාර සුද්ධ වෙනවද කියලා ඇයි මේ ඒගොල්ලෝ දන්නවා ඡන්දයක් තියෙන කාලෙට විශේෂයෙන්ම ලෝකේ ලංකා පිළිවෙත ලැබිච්ච ප්‍රතිරූපය නිසා අද සංචාරක කර්මාන්තේ කඩාවැටෙනවා ඊළඟට සංචාරක ඇමති තමන්ගේ ආදරණීය මල්ලි සංචාරක ඇමති විතරක් නෙවෙයි එතුමාගේ උදවිය තියෙනවා ඇමතිකම් 100ක් විතර සාමෘද්ධි දිවි නැගුම ජන නැගුම මග නැගුම තියෙනවද මන් දන්නේ නැගුම වල ගොඩාක් එතුම යටතේ තියෙන කොටින්ම කිව්වොත් එතුමා අද කැබිනට් එකෙන් 150ක විතර බර දරන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා මුළු රාජ්‍ය භාණ්ඩාගාරයේ හසුරවන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය මොනවද සංචාරක කර්මාන්ත වෙනු කළාද සංචාරක කර්මාන්තය දියුණු වෙනකොට සාමාන්‍ය මිනිසුන්ට රස්සාවක් වෙනවා අපේ සුළු කර්මාන්ත දියුණු වෙනවා අක්කම් භාණ්ඩ නිෂ්පාදකවරුන්ට වෙනද බලක් හම්බ වෙනවා ඒවා එකක්වත් මේ ආණ්ඩුව යටතේ අපට වැඩි කරගන්න බැරුණා අර ත්‍රස්තවාදය පරාජය කිරීමට ප්‍රතිපලයක් හැටියට සංචාරක කර්මාන්ත යම් නැගීමක් තිබුණා. නමුත් ඒක යෝධ පින්මක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සංඛ්‍යාත්මකව පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සදාචාරය පැත්ත. ලංකාවේ අද කුඩු ගෙන්නන එක. ඒ කියන්නේ මේ ලංකාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට එනකොට කුඩු වලට ඇබ්බැහි වුණන්ගේ ප්‍රමාණය 180,000යි. මතක තියාගන්න අද කීයද? අද 400,000 අවුරුදු 10ක් තුල කුඩු කාර්ය වර්ධනය වෙලා තියෙනවා විශේෂයෙන්ම මූදු කරේ හැම පවුල් හතරකම කුඩු කාර්යයක් ඉන්නවා පේරුවල ගත්තත් අඩු ගානේ
පවුල් 10ක් තුල උඩුකාරයෙක් දෙන්නේ කින තත්ත්වයට බේරුව ලකඳ විනාශ වෙලා තියෙනවා. ජම් කිසි රටක් උඩු වලින් විනාශ වුණොත් ඒ රට ගොඩ ගන්න උගාක් අමාරුයි. ඒ රට සම්පූර්ණ වලටම වැටෙනවා. අද මාලදිවයින සංචාරය කර්මාන්තයෙන් උඩට ගියා. ගොඩාක් සල්ලි තියෙන රටක් උගක් දිනු වෙලා තියෙනවා. ඒක පුච්චලා ආදාන වැඩි වෙලා තියෙනවා. හැම පවුලකම තරුණයෙක් අද කුඩු වලට ඇවිල්ලා තියෙනවා. මාලදිවයිනේ යමක් කමක් තියෙන සියලුම දෙමාපියෝ තමන්ගේ දරුවෝ ලංකාවට ගෙනල්ලා උගන්නලා මොකද ඒ රටේ තියාගෙන ඉන්න බෑ. ඒ තරම් කුඩු වලට පැතිරීමක් කියලා රට අනාරක්ෂිත රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේක සුරක්ෂිත රටක් නෙවෙයි. කුඩු අසංගතෙන් අපේ මුළු භක්තු පරම්පරාවම අපේ අනාගත දරු පරම්පරාවම කුඩු වලට ඇබ්බැහි වෙච්ච ආසියාවේ කුඩු ආශ්චර්ය බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඕන නම් මයින් රාජපක්ෂ මහත්තයාට ඡන්ද දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. කුඩු වලින් තොරව මේ කුඩු වලට වැටපදින්න මේක වෙනස් කරන්න කුඩුකාරයෝ අත්අඩංගුවට ගන්න ඒකට දඬුවම් දෙන්න අවශ්‍ය නම් ඒක නවත්තන්න අවශ්‍ය නම් අපි ඉල්ලා ඉන්නවා ජනතාවගෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දේ දීලා ඒ සදාචාර සම්පන්න රටක් වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඊළඟට මේ සංවේදී තාත්තා මම කියන්නේ සංවේදී තාත්තා කියලා. සංවේදී තාත්තා මේ රටේ දුම්මැටිහ සිගරට් නිසා වර්ෂයකට මියන ප්‍රමාණය 20000යි. වර්ෂයකට 20000ක් වෙන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලයක නම්. සිගරට් වලින් ආණ්ඩුවට හම්බෙන බිලියන 50ක ටැක්ස් එක. ඒ බිලියන 50ට සමාන්තරව ඒ වගේම මුදලක් අපි වීදම් කරනවා. අර පිළිකා හැදිච්ච විවිධ සිගරට් නිසා දුර්මානය නිසා විනාශ වෙච්ච මිනිසුන්ට අපි වෙනම සෞඛ්‍ය මාතෙන් විශාල මුදලක් අද වීදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආඩම්බරකාර තාත්තා මෙන්න මෙහෙමයි කලේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිගරට් පැකට් එකේ රූපමය අවවාදයක් දාන්න කියලා පනතක් ගෙනා. මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මේ පනත සම්මත කළා. දෙමළ සිංහල මුස්ලිම් කිසිම ભેදයක් නැතුව 100% ඡන්ද දුන්නා. ලං මතක තියාගන්න. ලංකාවේ පාර්ලිමේන්තුවක් සම්මත කරපු පනතක්. මිනිමරු ජාවාරංකාර සමාගමකට ඕන විදියට මුළු උසාවිය ඒ මාපියා කල්ලියට ඕන විදියට ශ්‍රේෂ්ඨාධිකරණයක් යට කරලා මුළු රාජ්‍ය බලයක් යොදවලා මේ පනත සම්මත වූ පනත මරලා දාලා අධිකරණ ඉගෙන ගන්න එක බාල කළා තමයි ආපෝ පාර්ලිමේන්තුවට ඔන්න සාඩම්බර තාත්තගේ හැටි. ඒ කියන්නේ මෙයාට අපුව පත්තු වෙන්නේ නැහැ. අපි කිව්වා බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න මත්පැන් විශේෂයෙන් මත්පැන් සහ දුම්බැටි සම්බන්ධයෙන්. ඒකෙන් ටැක්ස් එක වැඩි කරන්න කියලා අපි ඉල්ලුවා. එතකොට ඉබේම සිගරට් බිම අඩු වෙන නිසා. ආණ්ඩුව ඒක කරලා තියෙනවද? ආණ්ඩුව ඒක කරලා නැහැ. ඒක වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපි ටැක්ස් ගැන කතා කළොත් මේ ආණ්ඩුව කියන හරි සංවේදී නායකයා කියලා. කොහොමද ටැක්ස් ගහන්නේ? ආණ්ඩුව 2012 පෙබරවාරි මාසේ පනතක් සම්මත කළා පාර්ලිමේන්තුවේ. ජාතික උපායමාර්ගයේ පනත කියලා. ඩොක්ටර් රාජිත් ඇමතුමත් අපි ඔක්කොම චන්දුන එක හරි ෂෝක් කියලා. මොකද්ද මේ පනතෙන් කිව්වේ? රටේ අමුද්‍රව්‍ය වලින් දේශීය කර්මාන්ත නම්වන්න යම් කිසි විදේශීය ආයෝජකයෙක් එනවා නම් පූර්ණ බදුසහනයක් දෙනවායි කියලා පාර්ලිමේන්තුව පනතක් සම්මත කළා. 2013 අප්‍රේල් මාසේ 9 වෙනිදා ඒ පනතට අපි කවුරුවත් දන්නේ නැතුව මුදල් ලැබති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ජනරාජ්‍ය අධිකරු ජනාධිපති වගන්තියක් එක්කව කරලා ගැසට් එකක් ගැහුවා. ඒ ගැසට් එකේ මොකද තිබුණේ? ජාතික උපායමානික පනතට කැෂිනෝද ඇතුළත් වනු ලැබේ. කියලා ගැසට් එකක් ගැහුවා මේ නායකය. මෙන්න සංවේදී නායකය. ගැසට් එකක් ගහලා කොළඹ රජින වීදියේ තරු හදේ හෝටලයක් හදන්න ඒ හෝටලයට බිලියන ගානක සිබෙන්ති ගේන්න යකඩ කම්බි බూరు ගේන්න ඒකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ගේන්න සම්පූර්ණ බදු සහනයක් කැෂිනෝ රජවරුන්ට මේ ආණ්ඩුව ලබා දීලා තියෙනවා. මොකද්ද බලාපොරොත්තුනේ? කෝටි ගණන් කැෂිනෝ කාර්යාලයේ සල්ලි එනකොට ඒවයින් බිලියන ගානක සල්ලි තමන්ගේ සාක්කුවට දාගන්නවා. දුප්පත් මිනිහා වැසිකිළියක් හදනකොට ඒකට ගන්න සිබින්ති වලට අද ටැක්ස් එක කීයද? 3/1ක් සිබින්ති කොට තියෙන ටැක්ස්. අද ත්‍රිවිල් එකක් පෙට්‍රල් වලින් දුවනකොට රුපියල් 52ක් තියෙන මොනවද? බදු. ඩීසල් වලින් රුපියල් 17යි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු හරු ජයසූරිය මැතිතුමන් බේරුවල ජනහමුවට පැමිණි මොහොත ඊළඟට කියනවා මේ මමතරන් ලෝක බෞද්ධයෙක් තවත් නැහැ කියලා. පන්සිල් ගන්නවා පොයට අරලිය ගහ මන්දරේ බණ කියනවා උතුම විදියට බෞද්ධ. උතුම විදියට බෞද්ධ. හැබැයි බෞද්ධයෙකුට පුළුවන් ද තමන් ජනාධිපතිකම් කරන රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්ත රට සම්පූර්ණයෙන්ම අද මොකද මෙයා කළා දිනේ? අද මෙයාගේ සැලසුම තිබුණේ සම්පූර්ණයෙන්ම යෝධ යෝධ කැෂිනෝ රාජ්‍ය කොළඹ නගරය මුල් කරගෙන පටන් ගන්න. කිසිම ආගමක් කැමති වෙන්නේ නැහැ සූදු කෙලින්. සූදුෙන් සල්ලි හම්බ කරගන්න. එහෙමයි මේ ආණ්ඩුව කටයුතු කළේ. ඊළඟට මේ ආණ්ඩුවේ සදාචාරය ගැන මංකොල්ලකම් ගැන ගත්තම ඒවා ගණන් ඉලක්කම් වලින් සීමා කරන්න බෑ. එහෙනම් අපි මොකද්ද මේ කරන්න යන්නේ? ඒ කියන්නේ අපි කෙකේ නමුත් වචන කීපයක් කියන්න. දැන් කියනවා මේක අවුලක් නෙවෙයි. මේක කිසිම අවුලක් නෑ. මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති බවට පත් වෙනවා. එතුමා ආරක්ෂක ඇමති ධුරය හැර කිසිම ඇමති ධුරයක් දරන්නේ නැහැ. හැබැයි එතුමා අවුරුදු 6කම ජනාධිපති. ඒ වගේම විපක්ෂයෙන් ඉතාම පැහැදිලිව විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් අගමැතිවරයා පත් වෙනවා. අපට කිසිම ප්‍රශ්නයක් නෑ ඒක. සියලුම දේශපාලන පක්ෂවලින් යුතු සර්වපාක්ෂික ජාතික ආණ්ඩුවක් බිහි වෙනවා. මේක නරකද? කොළඹ ඉන්න ඉහළ පෙළේ සුපිරි නායකයෝ රාජ්‍ය නායකයෝ ඔක්කොම එකට ඉන්නවා නා. ගමේ ඉන්න UMP ශ්‍රී ලංකා කාර්ය බොරුවට ගහගන්නවා. UMP එක දිනුවා. ඔයත් අගේ මහින්ද සමරසිංහ 2005 2004 ඡන්දෙන් UMP කාර්යය ඡන්ද දීලා දිනුවේ. අද ඉන්නේ සම්දාන ආණ්ඩුවේ. හැම දිස්ත්‍රික් නායකයෙක්ම දිස්ත්‍රික් කොළේ ඉන්න UMP ඡන්ද දීපු මිනිහා ඉන්නේ අනිත් පැත්තේ ගිහිල්ලා. මේ තමයි බොරුවට ගමේ ඉන්න අහිංසකයෝ ගහගන්නවා. අපි පළවෙනි වතාවට දේශපාලන පක්ෂ හැදී ඉතිහාසයේ පළවෙනි දේශපාලන පක්ෂය සම සමාජ පක්ෂයක් දරන 35 ඇති උනේ. ඊට පස්සේ 40 ගණන් 41 කොමියුනිස්ට් පක්ෂය 51 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම අපි පක්ෂ වලට බෙදුනා. රටේ ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් රටට දැනෙන ව්‍යවස්ථා සංශෝධනය කිරීම වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකත් සියලු දේශපාලන බලවේගත් එකම තැනකට අද ඒකරාශී වෙලා තිනවා. අපි සියලු දෙනාම අද සතුටු වෙන්න ඕන මේ ජාතික සමගියට අපිට දායක වෙන්න පුළුවන් වීම ගැන අපි ආරම්භ කරමු. ඊළඟට මේ නායකයා කියනවා මේ උතුරේ අපි දෙමළ ප්‍රශ්නයක් තියෙනවලු මේ උතුරේ මෙහෙම ත්‍රස්තවාදේ පටන් ගන්නවලු. අපි කියන්නේ කැමති මහින්ද රාජපක්ෂ මහත්තයාට ත්‍රස්තවාදේ පරාජය කරන න්‍යාය පත්‍රයක් තිබුණේ නැහැ. ඒ න්‍යාය පත්‍රය හැදුවේ අපි බය නැතුව කියන ජාතික හෙළවරුමින් කියලා. අපි තමයි න්‍යාය පත්‍රය හැදුවේ. අපේ දා මාවිල්ලාර උද්ඝෝෂණයට යනකොට අපට කිව්ව උද්ඝෝෂණය කරන්න එපා නරක වෙලාවක් අමාරු වෙටේ කියලා. අපි කෝ යුද්ධ කරන්න පුළුවන් ත්‍රස්තවාදයට දන ගහන ආණ්ඩුවක් එක අපට ඉන්න බෑ. ඒ නිසා අපි ජනතාවත් එක්ක නැගිටිනවා. ඒ නිසා මේ ත්‍රස්තවාදය රටෙන් අතුගා දාන්න ඕන. මේකත් එක්ක සෙල්ලම් කරපු කාලේ ඇති කියලා කිව්ව කොන්දපණ ඇතුව අපි විතරයි. අපට කියනවා අපි ත්‍රස්තවාදීන් එක දිනුසු ගන්න යනවා. ත්‍රස්තවාදයක් පරාජය කරලා ඉවරයි. මෙයා කෙලෙහුණ දන්න නායකයා. ත්‍රස්තවාදයේ පරාජය කරපු නායක හමුදා නායකයා. කොච්චර ගෞරවාන්විත තැනකට මේ මිනිස්සු ඔසවා තබනවා. මේ මිනිස්සුගේ දැනුම කුසලතාවය සියල්ලම යොමු කළේ ත්‍රස්තවාදයේ පරාජය කරන්න. ජනරල් සරත් ෆොන්සේක වැඩි කාලයක් ගියේ නැහැ. එතුමාට ඉන්න බැරි වුණා තනතුරේ. එළියට ආවා, ඡන්දයට ආවා. හරි හෝ වැරදි ඡන්දෙන් තරණකාරී ඡන්දයක් කරන් පරදුනා. ඒ මනුස්සයා තමන්ගේ පරාජිතයට දඬුවම් දුන්නේ කොහමද? සතෙක් වගේ අදගෙන ගිහිල්ලා පෙරෙත් පිඟානක් දීලා චම්පරයක් ගස්වල වද දීලා හිරේට දැම්මා. කිසිම කෙනෙක් මේක අනුමත කරන්නේ නැහැ කියලා අපි පැහැදිලිව කියන්න ඕන. මේ ඡන්දෙදි ඒ රණවිරුවටත් ඒ ජනරල් සරත් පොන්සේකට ත්‍රස්තවාදයේ පරාජය කරපු වීරයාට අවශ්‍ය ගෞරවය මුළු රටම ජනවාරි මාසේ 9 වෙනිදා අපි ලබා දෙනවා කියලා කියන්න කැමතියි. අතපය කැණිච්ච රණවිරුවෝ මෙවැනි කැපවෙච්ච මිනිස්සු සුසුම් හැලව මිනිස්සු 10 ගණක් ඉන්නවා. තවත් ත්‍රස්තවාද 10ක් නෙමෙයි 100ක් ආවත් ඒකට මුහුණ දෙන්න රටක් ජාතියක් විදිහට අපි සූදානම්. ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ කියන එක මේ මහ ලොකු එකක් නෙමෙයි. ඒක ජාතික අවශ්‍යතාවයක්. අපි හමුදාව ලක්ෂ දෙකක් නඩත්තු කරන්නේ එතුමාට ඡන්දෙ දෙන්නේ ත්‍රස්තවාදී විදිහේ පොල් ගන්න නෙමෙයි. ත්‍රස්තවාදයේ පරාජය කරන්න. ඒක තමයි ජාතික ව්‍යවස්ථාවෙන් එතුමාට ලැබිච්ච බලය. ඒ වලදී ඉෂ්ට කළා තියෙනවා. හැබැයි එතුමාට අපි යුතුයකම් ඉෂ්ට කරන්න 2010 ඡන්ද දීලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කැමති මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ගුමත්පණයක් නෙවෙයි. දැන් කියනවා අන්තර්ජාතික වටකිරීමක්. මොකද්ද මේ අන්තර්ජාතික වටකිරීමක් කියන්නේ? අද ඉන්දියාවට රැහිව ඉන්දියාවේ සැක උපදවන විදියට
අද ආර්ථික උපාය මාර්ග මේ ආණ්ඩුව තෝරලා තියෙනවා නොරොච්චෝලේ බලාගාරය චීනෙන් ණය අරගෙන හදපු එක හොඳයි අපි නම් ගල්ලන්තු බලාගාරයට විරුද්ධයි වෙනම කතාවක් ඒක කලමනාකාරීත්වය දුන්න චීනෙට ඊළඟට මේ පැත්තෙන් අර පැත්තෙන් එක පැත්තක් මේ පැත්තෙන් දුන්නා කෝප් සිටි කියලා ඩොලර් බිලියන 15000ක් වියදම් කරපු යෝධ නගරය මේ නගරය මොකද්ද මේකේ ප්‍රතිඵලය මේකේ ෆීසිබිලිටි තත්ත්ව වාර්තා මොකද්ද අද රටේ කළු ගල් ටික ඉවරයි කඳු දෙවනක් කළා අද ටොම් ටොම් දසලක්ෂ ගණන අද අපි මුළු කඳුම ඉවර කරනවා මොකටද කොන්දරත් එක ගන්නවා සල්ලි ගන්නවා වතුරක් නැහැ ජලයක් නැහැ මේක අවසානේ කාන්තාරයක් මේ රටේ වටිනකම තියෙන්නේ මේ රටේ සුන්දරත්වය මේ රටේ පරිසරය තමයි අපිට තියෙන වටිනාම දේ ඒ නිසා මේක ආරක්ෂා කරගෙනයි අපි රටේ සංවර්ධනයේ සැලසුම් කරන්න ඕනේ ඊළඟට සිරිපාදේ මේ ආණ්ඩුව වන සංරක්ෂණ වනජීවී දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් වලින් විශාල භූමි ප්‍රමාණයක් අද අත්පත් කරගෙන තියෙනවා බහිතේ ડોક્ટર රායික් සේනාරත්නතුමා ඒක දන්නේ නැහැ අපි ආවට පස්සේ ඉඳි කැබිනට් එක ගහන්න නැත්තේ සිරිපාද කන්දට යෝධ පාරක් හෝටල් සංකීර්ණයක් හදන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් මේගොල්ලෝ අත්පත් කරගෙන තියෙනවා අද සිරි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නොත් තව අවුරුදු 8ක් යනකොට සිරිපාද කන්දත් ඉවරයි කියලා මතක තියාගන්න සිරිපාදෙත් නතර විකුණ වෙනා ඉවර කරන්න මේගොල්ලෝ ඒකත් කවුල් පාලනයට ඔප්පුදුරක් වලින් පවර ගන්නවා ඒ නිසා මේ ආණ්ඩුව අපි පරාජය කළ යුතුයි මේ ආන් අපි ශීලාචාර ආණ්ඩුවක් අපි හදන්න ඕන ඒ වගේම මේ රටේ රාජ්‍ය සේනාරත් මැතිතුමාගේ ඡන්ද ක්‍රමය අපි හැමෝම ගහ ගන්නවා පක්ෂ මිනිසු මරා ගන්නවා ජාතිවාදය ආගම්වාදය පැතිරෙනවා අපි ගේනවා නව ඡන්ද ක්‍රමයක් අනුපාත ක්‍රමයේ සාධනීය ලක්ෂණ තමන් තරග කළ යුත්තේ තමන්ගේ ආශ්‍රයයෙන් විතරයි අපි කියන්නේ කැමති රාජ්‍ය සේනාරත් මැතිතුමාට මින් පස්සේ තරණ කරන්න වෙන්නේ බේරුවල ආශ්‍රයයට විතරයි බේරුවලින් එතුමාට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මින් පස්සේ මිනිසුන් නැති කරන ධනයක් ආවාසිනිය ගන්න හොරු බිහි කරන පක්ෂ තුල ගැටුම් ඇති කරන ඒ මනාප ක්‍රමය අපි ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැති කරනවා එතුමා කියනවා ඇමතිතුමනේ රහිතව නැතුවනේ බුදුන් වැඩ මම ආවට පස්සේ අවුරුද්දකින් පස්සේ විවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් තියෙනවා විවස්ථාව ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැහැ ජනමත විචාරණයක් විවස්ථාව ගැන තියන්නේ කරුණු තුනක් ප්‍රධාන වශයෙන් බුද්ධ ශාසනයට තියෙන ප්‍රමුඛතාවය අයින් කරනව නම් රටේ ගියභාවය නැති කරනව නම් ඒ වගේම රට ෆෙඩරල් රාජ්‍ය බවට පත් කරනවා මේ කරුණු මුල් කරගෙන තමයි ජනමත විචාරණයක් තියන්නේ එතකොට එහෙනම් අපි ඊළඟ විදායක ජනාධිපතිගමේ සම්පූර්ණයෙන් අහෝසි කරනවා. ඒකීය භාවය බුද්ධ ශාසනයේ විදායක ජනාධිපති කරා මුළුමනින් අහෝසි කරනවා නම් තමයි ජනමත විචාරණයක් අහෝසි අවශ්‍ය වෙන්නේ. මෙතුමා අපට කියනවා විදායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කළ රට අස්ථාවර කරනවා. මේ පැත්තෙන් කියනවා අවුරුද්දකින් ජනමත විචාරණයක් තියෙනවා. අවුරුදු 10කින් නොකරපු වැඩේ රටේ ජනතාව ඉල්ලපු දේ දෙසරයක් පොරොන්දු කඩ කරපු මිනිහා අවුරුද්දකින් මේක කරයි කියලා මේ ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක හන්ද අපි ඔබ හැමදෙනාම කියනවා එළමෙන ජනවාරි 8 වෙනිදාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ඒ ජයග්‍රහණය වෙනුවෙන් නිර්භීතව කියලා ඡන්ද දෙන්න කියලා. ඊළඟට අපේ මිනිස්සු ඉරේට ගන්න හදනවා. තා නොහෙක් විදිහ කුමන්ත්‍රණ තියෙනවා. ඊළඟට කියනවා මුලිකුව දිනුම් කියලා. දැන් කියනවා පරාදයි කියලා. පරාදයි කියලා මෙහෙම කියනවා. ජනවාරි 8 වෙනිදා ඡන්ද දෙනවා. පරදුනක් මා අපි යවන්න බෑ කියලා. පරදුනක් යවන්න බෑ. රාජ්‍ය සේනාරත් මැතිතුමා කිව්වාගේ මම කියනවා අපි ජනවාරි 8 වෙනිදා ඡන්දය දිනනවා ඒක නවත්තන්න කිසිම කෙනෙකුට කිසිම විදියකින් බලවත් කමක් නැහැ මතක තියාගන්න ජනවාරි 8 වෙනිදා යන්නේ නැත්තම් මේ රැස්වෙච්ච සෑම දෙනෙක්ම පාගමනින් කොළඹට ගිහිල්ලා අපි බලය ගන්න එක කිසි කෙනෙකුට නවත්තන්න බෑ කියලා අපි කියන්න කැමතියි අපි ජේආර් ප්‍රාන්ත බයන්නේ නැහැ අපි චන්ද්‍රිකා මැතිනි කාලෙදී අපි හැප්පුණා අපි මහින්ද රාජපක්ෂට බයක් නැහැ අපි කාටවත් බය නැහැ ඒ නිසා මහින්ද රාජපක්ෂගේ පාලනය මතක තියාගන්න ජනවාරි 8 වෙනි දවසාන වෙලා මෛත්‍රී පාලන යුගය මෛත්‍රියෙන් පිරු රටක් හදන්න අපි සියලු දෙනා පෙළගැසුම් කෙලෙල හිටමින් හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරමින් මම නියමයි